ඔය ගණන් කියාපු අයම ඒක දවසක් උදේ අරලිය ගහ මන්දිරේ ඉඳලා කියලා හවස වෙනකොට ඇවිල්ලා දිවුරුන් දූපේක ඔබතුමා දන්නවනේ. එනිසා ඔය ගණන් කිසියක් වළංගුඩ ඇත. එනිසා බොහොම පැහැදිලිව අපි 118න් එහාට ඉඳන් කතා කරන්නේ. අපි සතුකාරියක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ගිහිල්ලා අපිට බහුතරය තියනවා කියන එක පෙන්වන්න. ඔය එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු ඒ කණ්ඩායමට තමයි විශ්වාස භංග යෝජනාවක් ගෙනත් පෙන්වන්න තියෙන්නේ ඒගොල්ලන්ට බහුතරය තියෙනවා නැත්නම් අපිට බහුතරය නැහැ කියන එක. එතකොට කුලප්පු වෙන්න යන්න ඕනේ නැහැ. ඒකට ක්‍රමවේද තියෙනවා. ස්ථාවර නියෝග යටතේ කටයුතු කරලා වියෝජනාවක් ගෙනත් පක්ෂ නායකයෝ යෝජනාව කවද ගන්න කියන එක තීරණය කරාට පස්සේ න්‍යායපත්‍රයට ඇතුල් වෙලා ඒක විවාදයට ලක් කරලා ඡන්දයක් ගනි. ඉතින් අපි මේ මේ අපි මේ අරයට තියෙනවා මෙයාට තියෙනවා කියන එක මේ වෙලාවේ කියන්න යන්න ඕනේ. පාර්ලිමේන්තුව ප්‍රොරෝග් කරාට පස්සේ ඊට පස්සේ නිල සැසිවාරයේදී වෙන මොකක්වත් ගන්න නැහැ. ඒ ජනාධිපතිතුමාගේ ප්‍රොක්ලමේෂන් එක කියවලා ඊට පස්සේ ඒ පොලිස් ස්ටේට්මන්ට් එක කරනවා. පොලිස් ස්ටේට්මන්ට් එක කරලා පාර්ලිමේන්තුව කල් තබනවා මේ සභානායකතුමා නැගිටලා. එතකොට විශ්වාස භංග යෝජනාවක් ස්ථාවර නියෝගයේ යටතේ බොහොම පැහැදිලිව ඒ ක්‍රමවේදය සඳහන් කරලා තියෙනවා. ඒක යම්කිසි ප්‍රමාණයක් ඇතිව අත්සන් කරලා ඊට පස්සේ මහලේකම්වරයාට බාර දුන්නට පස්සේ මහලේකම්වරයා ඒක න්‍යාය ඒ අත්සන් ප්‍රමාණය හරිනම් න්‍යාය පුස්තකයට දානවා. න්‍යාය පුස්තකයට, හරිද? කියන්නේ ඕඩර් බුක් එකට. ඊට පස්සේ ඒක පක්ෂනායකයන්ගේ රැස්වීමේදී ගන්නවා. අරගෙන ඒකට දිනයක් නියම කරනවා. දිනයක් නියම කරාට පස්සේ තමයි න්‍යාය පත්‍රයට යන්නේ. න්‍යාය පුස්තකයෙන් න්‍යාය පත්‍රයට යනවා. න්‍යායපත්‍රයේ එදා න්‍යායපත්‍රය නිකුත් කරනකොට විශ්වාස භංග යෝජනාව සඳහන් වෙනවා. එතකොට ඒ විශ්වාස භංග යෝජනාව විවාදයට ලක් වෙනවා. විවාදයෙන් පස්සේ ඒක ඡන්දයකට ලක් වෙනවා. එච්චරයි.